ආයුබෝවන් සුබ දසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතුයි අගමැති මහින්ද කියයි රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි සජිත් කියයි කහතිත් පළගැටිය ශ්‍රී ලංකාවේ පළත් කිහිපයක් ආක්‍රමණය කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතනයක් කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව විසින් බාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් මේ සෙන්ට්‍රල් බැංකුවේ වගකීම ඊට වඩා වෙනස් විය යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ මොකද අපි වගකීම බාර ගන්නවා නම් මම කම්පැනියක් හැදුවා නම් ෆිනෑන්ස් කම්පැනි එක ඒක සෙන්ට්‍රල් බැංකුවෙන් අධීක්ෂණය කරනවා නම් සහ මම ප්‍රසිද්ධ කරනවා නම් මේකේ තැන්පත් කරන්ඩ අපි වගකීම බාර ගන්නවා කියලා මම හිතන්නේ දැන්මින් දාලා තියෙනවා මන්නම් කියන්නේ මේ නීති හදන්න වේවි අපිට අනාගතයේදී මොකද්ද අපි කරන්න යන්නේ කියන එක මෙහෙම එකක් තත්ත්වයක් ආවොත් මොකද්ද සෙන්ට්‍රල් බැංකුවේ වගකීම ඒක නැත්නම් මේවට ඉඩ දීලා තිබුණොත් මේකේ දිගින් දිගටම මුළු සමාජයෙටම ලොකු ප්‍රශ්නයක් ඊළඟට සෙන්ට්‍රල් බැංකුවේ කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන් ඒ නිසා ඒ තත්ත්වයට රටවැටුනොත් ඉතින් අපි ඔක්කොම වැටෙනවා ඒක නිසා මේක මේ විදියට මේක කළා මීට පස්සේ මෙහෙම දේවල් ඇති වෙ නොවන විදියෙ ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති හෝ අවශ්‍ය නීති ඕනනම් නීති හරි බාලා මේ වැඩ පිළිවෙල හදන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ සම්පූර්ණ විශ්වාසය කඩවිලා ආර්ථිකය රටේ ආර්ථිකයටත් ඒක බලපාන උනේ විශාල වශයෙන්. විපක්ෂයේ දෙබටි පිළිවෙත ඔවුන්ගේ බංකුලත් භාවය පෙන්눔 කරමින් සිටින බව හිටපු රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායකාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හැමෝම කියලා තියෙන්නේ මේක පාලනය කරගන්න පුළුවන් නම් එහෙනම් ඡන්දය තිබ්බට කමන්නේ. ඉතින් මේක දැන් හොඳට පාලනය වෙමින් තියෙනවා. එහෙනම් ඡන්දය තැබීමට විරුද්ධව මොකටද උසාවි ගියේ? ඒ නිසා මම හිතනවා දෙබිඩි කතාවක විපක්ෂයේ දෙන් වෙන විදියකට ක්‍රියා කිරීම විපක්ෂයේ තියෙන බංකොලොත්කම පෙන්눔 කිරීම. ඊළඟට මේකල කිව්වා මේ ජනාධිපතිතුමා පාලනයක් ගෙනියනවා පාර්ලිමේන්තුවක් නැතුව. පවතින බෑ අභිනව පාර්ලිමේන්තුව තේරීපත් වෙනසු. ඉතින් අභිනව පාර්ලිමේන්තුව තේරීපත් වෙන්න බෑ ඡන්දයක් පවත්වනතු. මේ විදියට මේවා එකිනෙකට බැඳිලා තිබෙන්නේ. ඒ නිසා ඒකබද්ධ විපක්ෂය ওই විදියට කරපු පැමිණිලි සියල්ලක්ම ශ්‍රේෂ්ඨාධිකරණය බලංගුතාවයක් නැති ඇටියට ප්‍රතික්ෂේප කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාලා ඒ වගේම NGO නැඩය සහ දෙමළ ඩයසෝරාවේ බලාපොරොත්තු සුන්වෙච්ච ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මේ සීළු දෙනා හරියට ගල් රෝලකට හවු වෙලා චප්ප වෙච්ච පිරිසක් බවට පත් වුණා ඊයේ දීපුවේ ඓතිහාසික තීන්දුවත් එක්ක. දැන් පොහට්ටුවට තරඟයක් නැහැ. අද තියෙන තරඟේ බවට පත් වෙලා තියෙන්නේ හොඳම පරාජිතයා කවුද කියන එක තෝරා ගැනීමේ තරඟයක්. මේ තරඟයට දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේ වෛරසයේ පළමු රෝගියා ශ්‍රී ලංකාවේ වාර්තා වීමත් සමගම ඒ වෛරසයත් එක්ක දේශපාලනය කිරීම ආරම්භ කළේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු 3% කල්ලිය තමයි මේ දේශපාලන ක්‍රියාදාමය ආරම්භ කළේ. ඊයේ ලබා දුන්නු තීන්දුවත් එක්ක ඉතා පැහැදිලිව මේ විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව නිර්වත හෙළිදරව් වෙලා තිබෙනවා. රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය සහ සෛරී භාවය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිසියේ මර්ධනකාරී ප්‍රතිපත්තිය තුළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග ජන සමාජයේ බරපතල විසනයක් මහා උද්ඝෝෂණකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇමරිකාවේ බොහෝ නගරවල කැරලි ගැසීම් සිදු වෙනවා. ජනතාවගේ අවදිවීමක් සිදු වෙලා තිබෙනවා. ඒ අතරම මහජන දේපල විනාශ කරන කණ්ඩායමුත් මේ තත්ත්වය තුළ ඵල ප්‍රයෝජන ගන්න. මේ සිදු වී තිබෙන සමාජ කලබගෑනිය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. කළු සුදු වර්ණභේදය තුළ සමාජ අසමගිය සමාජය තුළ අවිශ්වාසය ගොඩනැගිලා ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ ව්‍යුහය තුළ මහා විප්ලවයක් නිර්මාණය වෙමින් පවතී. මේ උද්ඝෝෂණකාරී තත්ත්වය ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොවේ ජාත්‍යන්තරයේ සිසු රටවලත් ඒ උද්ඝෝෂණකාරී තත්ත්වය කළු සුදු වර්ණභේදයට විරුද්ධව
අද මහා උද්ඝෝෂණමාලා රසක් ක්‍රියාත්මක වෙනවා මේ තත්ත්වෙන් මොකද අපේ රටට ඉගෙන ගන්න තිබෙන පාඩම අපිත් අවබෝධ කරගන්නට ඕන අපේ මාතෘභූමිය ආරක්ෂා කරගන්න රටේ ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය ජාතික එකමුතු භාවය සංහිඳියාව අපි රැකගන්නට ඕන එතකොට තමයි රට ශක්තිමත් වෙන්නේ ඇමරිකාවෙන් ඉගෙන ගන්නට ඕන පාඩම මොකක් කවදාවත් ජාති ભેදේ වර්ග ભેදේ වර්ණ ભેදේ ආගම් ભેදේ කුල ભેදේ ගෝත්‍ර ભેදේ හෝ වෙනත් ભેද අපේ රටේ ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ කුරුණෑගල බාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ බෝගවලට හානි කරන පළකෙටි විශේෂය මේ වන විටදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී ඇති බවට වාර්තා වනවා කහතිත් පළකෙටියල් ලෙස දැනට හඳුන්වාගෙන ඇති මෙම පළකෙටි විශේෂය ශ්‍රී ලංකාවට ආගන්තුක සත්වයෙකු නොවන බවයි කෘෂිකර්ම පරීක්ෂකින් පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් මෙම උවදුර හේතුවෙන් වගා කටයුතු වලට දැටි හානි සිදුවන බවට ගොවි ජනතාව මැසිවිලි නගනවා ලොවපුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින කාන්තාර පළඟැටි උවදුරෙන් ඉන්දියාවේ ප්‍රාන්ත රසකටද ප්‍රබල බලපෑමක් සිදු වුණා. එම උවදුර ශ්‍රී ලංකාවටද බලපෑ හැකි බවට විවිධ වාර්තා පසුගිය කාල සීමාවෙදී පළ වූ අතර එම තත්ත්වයත් සමග පසුගියදා කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පළඟැටි උවදුරක් වාර්තා වුණා. මෙම ප්‍රදේශයෙන් ප්‍රථමයෙන් හමු වූ අවුලච්චිත් මිලියඩි නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කහතිත් පළඟැටියා හෙවත් කෝපි පළඟැටියා ශ්‍රී ලංකාවේ පෙර සිටම ජීවත් වූ පළඟැටි විශේෂයක් වන බව සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් තෙම් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. මාවතගම ප්‍රදේශයෙන් අනතුරුව කෑගල්ල සහ පොල්ගහවැල යන ප්‍රදේශවලින්ද මෙම පළඟැටි උවදුර වාර්තා වූ බවයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ. විශේෂයෙන්ම මේ කැලේ සතුන් කාලගුණික විපර්යාසයන් වගේ දේවල් වලට සංවේදී වෙමින් වැඩිපුර බෝ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී තමයි මේ සතුන් වගා බිම් වලට ආක්‍රමණය කරලා දැනගන්න ලැබුණේ පෞගේ සති. එතනදී විශේෂයෙන්ම ඊටාම සැර අඩු ක්‍රිමිනාශකයක් පාවිච්චි කරලා මේ සතුන්ව මර්ධනය කරමු නැතුවා. ඒ නිසා ඉදිරියට මෙවැනි සතෙකුගෙන් හානියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් කාන්තාර පළඟැටියාගේ අවදානම නැහැ කියන්න බෑ. ඒ සතා යම් අවස්ථාවකදී මේ සුළං පහරවල් प्रदेश निर्माण මේ වසංගත නවතලා දෙන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා තා කරපුවම අපිට කියනවා අපිට තෙල් වර්ග ගෙනල්ලා ගහ ගන්න කියලා හැබැයි ඒක අපිට ඒක කොච්චර විනාශකාරී දෙයක්ද කියලා අපි දන්නේ නැහැ මේක කෘෂිකර්ම පරිශන ආයතන වලින් වගකීම් බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා ඇවිල්ලා විසඳුමක් ලබා දෙන්න කියලා මේවා අල්ලන්නත් බැ බෙහෙත් ගන්නත් බැ උඩ ගස් තියෙන්නේ ඔය දුන් ගහන්න කියලා කිව්වා මේ පාර අක්කර කීයක විතර කාලද කියලා අක්කර මේසන අක්කර තුනක් විතර කාලද කියලා පැත්‍රියම ලැකීම සඳහා අපි මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට සටන් කරනවා කෘෂිකර්ම උපදේශකවරු 50ක පමණ කණ්ඩායමක් මේ ස්ථානයට කැඳවලා ඉඩමින් ඉඩමට ගිහිල්ලා ගොවි මහතුරු හම්බලා ඉඩම් පරීක්ෂා කරලා පළඟැටි උදුර තියෙනවා නම් ගොවි මහතුරුන්ට හඳුන්වා දීමටත් අවශ්‍ය මර්ධන කටයුතු කිරීමටත් නිලධාරි කණ්ඩායමක් යොදවලා තියෙනවා මුලින්ම අපිට දුම් ගැසීම වගේ පුලුස්සා දැමීම වගේ ක්‍රම මගින් පොඩි ප්‍රමාණයක් ඉදෙද්දී මේ මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා මේක වසංගත තත්වයකට ආවම තමයි අපි මේ රසායනික පාලනයට යොමු වෙන්න ඕන ඇත්තටම මේ පළඟැටියා ආගන්තුක කෙනෙක් නෙමෙයි අපේ රටේ ඉන්න අහතිත් පළඟැටියා මේ වකවානුවේදී පරිසරික වෙනස්කම් අනුව ෂණිකව ගහණේ වැඩිවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ මෙතර කුරුණෑගල මාවතගම කටුපිටිය ප්‍රදේශයේ පැතිරගෙන යන මෙම උවදුර පාලනය කිරීම සඳහා කඩිනමින් විසඳුමක් ලබා දීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමට වයඹ පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතාද අදෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමවටපත් වෙනවා. යලිතම මෙම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.